අපේ සි පිසිංහල මගේ නාලිකාවට ඔබු සියලු දෙන සාදරයෙන් පිළිගන්නවා. අදමං අදන්න යන්නේ රසවත් ගී බිස්කට්ට එක මේ බිස්කට්ට එකක අපි පාම්පිටි නැතුව ආටපිටිවලින් කෝමදා දන්න කියලා බලමු ඒවගේ සුදු සීනය නැතුව දුමුරු පාට සීනය එකතු කරළ අදන විදිය බලමු. මම මේ සඳ ආටපිටි කෝප්ප දෙකක් අරගෙන තිේෙනවා ආටපිටි වෙනුවට ඔබට පාම්පිටිකෝප්ප දෙගක් ගන්න පුළුවන්. මුරපාට සීණි ෝපයක් වන්දට පෞඩය කරලා අරගෙන තියෙනවා මේ සඳ ඔබට සුදු සීණි කෝපයක් වුනත් ගන්න පුළුවන් එක්කම කජ වේලිච්චමිද්දී බේ පෞඩ තේන්දි භාගයයි ගී කෝපයක් කරගෙන තියෙනවා ගී කියන එලිගිතෙල් එලිගිතෙල් ැතින ඔබට බටරුුණත් තුනු කරලා කෝප්පයක් ගන්න පුළුවන් දැන් අප බිස්කට් එකගේ මිශ්‍රණය අදාගන්නේ යන්නේ භාජනයකට මම මේ වගේ පිටිටික එකතු කරගන්නවා. අනිවාරයෙන් මේ ගී බිස්කට්ට එක දන්නේ පාම් පිටිසස් සුදුසීනිවලින් එවුුණට මම ඒ දෙකම භාවිතා කරනවා ගොඩාක්ම අඩු නිසා මම ආට පිටිස දුමුුරු පාට සීනි අරගෙන තියෙනවා. මන්දෙන් සීණි ටිකත් එකතු කරගත්තා බේකින් පෞඩරය එකත් එකතු කරගත්තා චුට්ටක් විතර ලුණු එකතු කරගන්න ඕනේ. එ අප මේකටික මිශ්්‍ර කරගමු ඔබට කජ්ජුසා වේලි්ච මිදි ැතිනම් රටකජූනත් භාවිතා කරගන්න පුළුවන් ඒක අපි චුට්ටක් කුඩින් ඩෙකරේෂණ එකට වගේ ගන්න ඒ දෙක නැතිවනොත් අපි රදාගන්න පුළුවන් අපි මේ වගේ සීනයකස පිටියෙක ොන්දට මිශ්‍රවෙන විදියට මිශ්‍ර කරගන්න ඕනේ ම චැනලෙ එක පලවිෙන්නවත්තාවට බල කෙනෙක්න චැනල් එක සබස්ක්‍රබ කරලන තින චැනල එක සබස්ක්‍රයිබ් කල තියාගන්න එතකොටම ීඩෝ අපපලෝඩ් කලසෑනෙන් මස් කරන්නතු මගේ වීඩියෝ බලන්න පුළුවන් දැම්මං ගීකත් මේ වගේ ටිකටික එකතු කරල පිටිය එක අනාගන්නවා ඔබට ගීවෙනුවට බට රුුණත් භාවිතා කරගන්න පුුවන් එඒවුණට ගී බිස්කට් නිසා මම ගී භාවිතා කරනවා ගී කියන්නේ එලින්ිතෙල් අපිතුරු ටිකක්්දාගෙන මේ වගේ ඔොඳට මික්්ෂ කරගමු මේ පිටියග ඔොඳට පිටි මෝලියක් එන විදියට අපි ොඳට මිෂ් කරගන්න ඕනෙමේ වගේ නැවතවරක් කියන්නම් ඔබට මේ පාන් පිටිස සුදුසීනිවලින් අනිවාර්රරයෙන්ම අදන්න පුළුවන් මේක පාන් පිටිසා සුදු සීනිවලෙන් අදන ගීබිස්කට් එක තමයි මමට පිටිසා දුමුරුපාට සීන එකතු කරලා අදන්නේ. අපි දැ මේ වගේ අනාගත්ත පිටියකින් අපිට අවශ්‍ය ප්‍රමාණයට පිටියාරගෙන මේ වගේ රෝල් කරමු රෝල් කරලෙවෙර වෙලා මේගේ අල්ෙති කියලලා චුට්ටක් වගේ අද කරන්න ඕන එතවකොට මේ වගේ ශුට්ටක් පැතිලිග තියකට ගී බිස්කට් එක එනවා. සාමානෙන් ගී බිස්කට් එක මේ ක්‍රමයට තමයි යදන්නේ ඔබගාව කටර් තියෙනවනං ඇඩේට කපාගන්න ඒවිදිට උනත් ඔබට අදාගන්න පුළුවන්. අපි මේ වගේ අදාගත්ත බිස්කට් එක. තැටියක් මත අතුරගන්නවා මං ඒකට බේකං පේප එකක් දාලා තියෙනවා දැන් අපි මේ බිස්කට් එක මත මේ වගේ කජුකෑල්ලක් තියාගමු මම කජුසා වේලිච්චමිදි දෙකම භාවිතා කරගන්නවා ඔබට පුළුවන් රටකජුුණත් භාවිතා කරන්න රටකජු නැතිනම් ඔබ දන්න වැැති කොට්ටන් කොට්ටන් ඇතුළ තියෙන මදේ අරගෙන ඒකව වනත් භාවිතා කරගන්න පුළුවන් ඒකත් ගොඩක් රසයි දැ බිස්කට්ට එක අපි බේකරගන්න යන්නේ මේ බෙක්කරන කලින් අවන්න එක සෙන්ටිග්‍රට් අංසක එකසිය පණට විනාඩි දායක් විතර රත් කරලා තියාගන්න ඕනේ. ඉට පස්සේ අපි මේ බිස්කට් එක අවන්න එක සෙන්ටිග්‍රට් අංසක එකසිය පනාට විනාඩි පහලවත් විශ්සා තතර කාලයක්ක බෙක්කරගන්න ඕනේ. දැන් මංම බේක්කරගන්න යන්නේ පේකරට පස්ස අපි බලම බිස්කට් එක කෝමද කියලා. දැම් බලන්න විනාඩි පාලවක් බේකරගෙනවා බිස්කට් එක ඔයාලට පේන මැති ඔොඳට තියෙනවා බිස්කට් එක අපි බලමු කෝමොද කියලා බේ බලන්න ඔොද ක්‍රිස්්පියකට තියෙනවා දැන් බලන්න අපි ගී බිස්කට් කලෑස්තයි අපිට පුළුවන් ගෙදර මේ වගේ දරුවන්ට පෝෂණය බිස්කට්ටකක් හදල දෙන්න. ඔබටත් පුළුවන් මේ වගේ ගෙදරදල බලන්න ඔබ මගේ මේ රිසිපයකට කැමති නම් විීඩිය කලායි කල්ල ෂයාකරන්න නැවත මේවන් රිසිපයකෙන්න අමුවන තුර ඔබ සියලු දෙනාට සුප දවස.